COVID-19 වසංගත තත්ත්වයක් එක්ක පිට රටින් බාණ්ඩ ගෙනෙන එක නතර වුණා. අපේ රටේ නිර්මාණකරුවන් වැඩි වැඩියෙන් නිර්මාණ අලුත් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඔය අතරේ අපිට හමු වෙනවා කලක් තිස්සේ නිර්මාණකරණයේ යෙදිලා ඒ නිර්මාණවලට නිසි වටිනාකමක් නොලැබුණු නිසා පීඩාවට පත් වෙලා ඉන්න තවත් නිර්මාණකරුවන් පිරිසක්. ඒ අයගේ නව නිර්මාණවලටත් යම් වටිනාකමක් දෙන්න මේ තමයි හොඳම අවස්ථාව. අපි ආවා අපේම රටේ නව නිර්මාණ ශිල්පියෙක් හොයාගෙන. මේ ශාන්ත පියතිලක දංකොටුව ප්‍රදේශයේ පදිංචි ඔහු තමන් නව නිර්මාණ සඳහා ජාතික මට්ටමේ සම්මාන හිමි කරගත් නිර්මාණකරුවෙක් 2006 වසරේදී ජාතික කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව නිපියුම් ප්‍රදර්ශනයේදී හොඳම ව්‍යවසායකයා ලෙස තේරීපත් වූ ශාන්තගේ නිර්මාණවලට 2010 වසරේ ශිල්ප නව නිපියුම් ප්‍රදර්ශනයේදී රජත සම්මානයත් හිමි වුණා ඒ මැටි සහ ස්වභාවික ශාක පත්‍ර උපයෝගී කරගනිමින් ඔහු නිර්මාණය කරන ලද මෙම ජල පෙරණිය ඉතා සුවිශේෂී නිර්මාණයක් වූ නිසායි අපි දන්නවා වෙළඳ පොලේ තියෙන ජල පෙරණිය නැත්නම් අපි කියනවා වතුර ෆිල්ටරය මේ දේවල් බොහෝ වෙලාවට කෘතිමව තමයි නිෂ්පාදනය කරන්නේ කෘතිම අමුද්‍රව්‍ය යොදාගෙන නමුත් ඔබතුමාගේ මේ නිෂ්පාදනයට ස්වභාවික අමුද්‍රව්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ निष्पादनी प्लास्टिक वर्ल्ट अल्युमिनियम वर्ल्ट नोयुटे मेटिवलिंग वद्र फिल्टर निर्माण कर अभी वेल पीला कड़ल तीन लंकावे कुहे कथाकर्लुत् ओणम प्रदेश हिंदे इवागे अवृद्ध वकीं साहति अद मे फिलटर के पेरण कोटसट मुखर हेतु टैफिक पेरण कोटस कैडनो अभी मे अनिवार्य कुहे गिहिलाे प्रश्न विस्तार අපිරිසිදු ජලය මෙම පෙරණිය මගින් ඉතා පිරිසිදු ජලය බවට පත් කරගත හැකි අතර පැණිවීම වර්ගවල ඇති සීනි සහ වර්ණික වෙන දෑ ඉවත් කර එය පිරිසිදු ජලය බවට පත් කිරීමට තරම් සුවිශේෂී තාක්ෂණයක් සහිතව මෙය නිර්මාණය කර තිබෙනවා මේ තියෙන්නේ අපි මේ විශේෂිත වූ ෆිල්ටර් එකට එකතු කරගත්ත පැණිවීම වලින් කොටසක් ඒ පැණිබීම ටික ෆිල්ටර් උනාට පස්සේ පැය දෙකකට පස්සේ අපිට ලැබුණේ මේ වගේ පිරිසිදු පානීය ජලය. ඒ අනුව මෙම ජල පෙරණිය මෙරට ඇතම් ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන පිරිසිදු පානීය ජල ගැටලුවටද ඉතා හොඳ විසඳුමක්. සංකීර්ණ ක්‍රියාවලියකින් පසු උසස් නිර්මාණයක් වෙළඳපළට ඉදිරිපත් කිරීමට වෙහෙසෙන ශාන්ත පියතිලක මහතා වෙනි නිර්මාණකරුවන් තම නිර්මාණ වෙළඳපළ අවශ්‍යතාවට ගැළපෙන පරිදි නිෂ්පාදනය කිරීමේදී ගැටලු රසකට මුහුණ දෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේකේ නිෂ්පාදන වේගය වැඩි කරන්න. අපිට දැන් මැෂින් ටික හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මේක හදාද්දී ඇත්තටම 100ට 30ක් 40ක් විතර වගේ ඩැමේජ් වෙනවා. ගෑස් පෝරණුවක් වගේ තියෙනවා නම් මේ පුච්චද්දී ඩැමේජ් වෙන්නේ නැහැ. AC කරපු රූම් එකක් වගේ තියෙනවා නම් අපිට පුළුවන් මේක වේල ගන්න. එතකොට පුපුරන්නේ නැහැ. ඉතින් කවුරු හරි එහෙම අපිට උදව් කරනවා නම් ඒක ලොකු මෙහෙවරක් වෙනවා. මෙම ජල පිරිනිය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සිදු කර ඊට අදාළ ප්‍රමිති සහතික ලබා දී මෙවැනි නිර්මාණ වෙළඳපොළට හඳුන්වා දීම රජයේ අදාළ අංශවල වගකීමක්. අපි ඇත්තටම නිර්මාණකරුවන් හැටියට කැමති තව තව නිර්මාණ
කරන්න අපිට හොඳ වෙළඳපළක් නැහැ වැඩි දියුණු කරන්න අතහිත දීමක් නැහැ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් වලට අතහිත දුන්නොත් අපිට මීට වැඩිය ලොකු ගමනක් යන්න පුළුවන් ඊළඟට මං ගාව තියෙනවා තව දේවල් ඒ කියන්නේ වතුර ෆිල් ෆ්‍රිජ් එකක් නිර්මාණය කරන්න පුළුවන් ඔය ෆ්‍රිජ් එක ඇත්තටම මේ එළවලු පළතුරු කිරි චොකලට් වගේ දේවල් දවස් 7ක් තියාගන්න පුළුවන් මුකුත් වෙන්නේ නැහැ කරන්ට් එක යන්නේ නැහැ වතුරෙන් තමයි කූල් කරන්නේ එතකොට අපිට ඒ වගේ දේවල් හදලා මේ රටට දෙන්න පුළුවන් ඒක ස්වාභාවිකයි ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් අනිත් එක තමයි මේ වෙද්දි ඇත්තටම රටේ ඉන්සුලින් අරන් යන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ කාටවත් මේ වෙද්දි දිය වැඩියා තියෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා මේ රටේ හැබැයි දුප්පත් මිනිස්සුෙකුට ඉන්සුලින් එක අරන් යන්න ක්‍රමයක් නැහැ හැබැයි මට පුළුවන් ඉන්සුලින් තියාගන්න පුළුවන් පොඩි ෆ්‍රිජ් එකක් හදන්න ඒක බොහොම අඩු මිලකට දෙන්න පුළුවන් එතකොට ඕනම කෙනෙකුට ඒක ඇතුලේ ඉන්සුලින් බෝතලේ මාසයක් තියාගන්න පුළුවන් ඉතින් සීළු ඒ වගේ දේවල් තියෙනවා කරන්න ඉතින් අපිට ඇත්තටම අතහිත දෙනවා නම් අපි ඒ වගේ දේවල් ටික කරනවා වසර කරනාවක් පුරා නිර්මාණකරණයේ යෙදিলা විවිධ කලකිරීම් නිසා නිර්මාණ කිරීම අත්හැරිය ශාන්ත පියදලක වැනි නිර්මාණකරුවන් අදටත් අපේ රටේ ඇති. AI දිරිමත් කරමින් ඔවුනුත් පළදාහි ලෙස මෙරට ආර්ථිකයට එක් කර ගැනීම රජයේ ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව අද දෙරණ අපි සිහිපත් කරනවා.